අයිබෝවන් කාලින පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයයි මේ මම උදේශිකාරා විහාරයේ ප්‍රථම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත නිල චන්ද දැන්වීම පත්‍රිකා 1.32 ලක්ෂයක් බෙදා හැර අවසන් 1.32 ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් නිවසින් නිවසට ගොස් බෙදීමේ කටයුතු හමාර කරලා තියෙනවා ලබන 18 වනදායින් පසුව එළඹෙන පැය 48ක නිහඬ කාල සීමාව තුළ මාධ්‍ය දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති RML රත්නායක අවධාරණය කර සිටිනවා. 18 වෙනිදායින් පස්සේ එන්නේ නිහඬ කාලයක්. පැය 48ක නිහඬ කාලයක් එනවා. ඒ නිහඬ කාලය තුල කොයි ආකාරයෙන්ද මාධ්‍ය හැසිරිය යුත්තේ කියන එක විශේෂ වැදගත්. ඒ වගේම ඡන්ද විමසීම් දිනේ ගත්තාම ඡන්ද විමසීම් දිනේ කොයි ආකාරයෙන්ද අපේක්ෂකීන් ඡන්දය පාවිච්චි කරන ආකාරය අපි අපේක්ෂකීන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය මාධ්‍ය වගින් ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට ඒවා කොයි ආකාරයෙන්ද ප්‍රසිද්ධ කරන්නේ ඒ සේරම මේ මාධ්‍ය උපමානවල දීලා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ලිඛිත අවසරකින් තොරව ඒ අපේක්ෂකීන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ප්‍රසිද්ධ කරන්න බෑ. ඒ වගේම මේ වගේ ඡායාරූප ලබා ගන්න බෑ. විශේෂයෙන්ම අපි තහනමක් පනවලා තියෙනවා ඡන්ද විමසීම් කාල සීමාව තුළදී කිසිම ඡන්ද දායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට තමන්ගේ දුරකථන රැගෙන ඒ ඡන්ද පොලට යන්න බෑ කියන එක. ඡන්ද විමසීමට කලින් කාල සීමාව තුළ ප්‍රචාරය කරපු වැඩසටහන්, පටිගත කරපු වැඩසටහන් කිසිවක් අර පැය 48 ඇතුළත ප්‍රචාරය කරන්න බෑ. මොකද මේ පැය 48 දීලා තියෙන්නේ ඡන්ද දායකයාට අන්තිම තීරණය ගණ්ඩයි මේ පැය 48 නිදහසේ ඉන්න දීලා තියෙන්නේ. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුවනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස එළඹෙන 14 වනදා නම් කිරීමටයි තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන්නේ. මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 1.32 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් නිවෙස් වෙත බෙදා හැර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසන්නේ. ජනාධිපතිවරයාට අදාළ ලැබී ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සංඛ්‍යාවෙන් මේ වන විට 1.32 ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් තැපැල් කාර්ය මණ්ඩලයේ යොදවලා නිවසින් නිවසට ගොස් බෙදීමේ කටයුතු හමාර කරලා තියෙනවා. මුළු සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් විදිහට 177 ප්‍රමාණය පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා දිනයත් ඒ වගේම සෙනසුරාදා දිනෙත් නිවසින් නිවසට ගොස් මෙම බෙදීම් කටයුතු කරන්නට සෙනසුරාදා සවස් භාගය වෙනකොටත් ලැබිලා තිබුණ නැත්නම් 18 වෙනිදා තමන්ගේ පදිංචි ප්‍රදේශයේ තමන්ට ලිපිබදෙන තැපැල් කාර්යාලයට ගිහිල්ලා තැපැල් ස්ථානාධිපතිවරයා හමු වෙලා ඒ පිළිබඳව විමසලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ අවස්ථාව මැතිවරණ දිනේ දක්වාම සලස්සලා තියෙනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇසනු කතා දැන් මේ රටේ අභියෝගයක් තියෙන අවස්ථාවේදී අභියෝගෙ බාර අරගෙන අද ඒක සරුසාරමත් ලංකාවකට ඉදිරිපත් කළා. සෙප්තැම්බර් මාසේ 21 වෙනිදා ඔබේ වරමින් නැවතපත් වෙන රනිල් වික්‍රමසිංහ රටේ සංවර්ධනය සෙප්තැම්බර් 22 වෙනිදෙන් නම් ආරම්භ කරනවා. හදලා තියාගන්න සදිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවකදී ඔබට නිසිතර ලැබෙන්නේ නැහැ. ඔබට සමතර ලැබෙන්නේත් නැහැ. මෙතනින් එහාට සදිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක් යටතේ මගේ කාන්තාවට ලැබෙන්නේ මේ රටේ මුල් තැන පමණමයි. ආදරණීය කාන්තාවනි මේ රට කෑලි 9කට කඩන වැඩේට නම් දායක වෙන්න එපා. ඔබ අර ප්‍රතිපත්ති ප්‍රකාශ අනුමත කරනවා කියලා කියන්නේ ඒවයි තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න ජනතා පරමාධිපත්‍ය බලය උන්ට ලබා දෙනවා කියන එක. ඉන් පසු මෙයා අවුරුදු 200කට ආපහු ගන්න බැරි විවසනයකට මේ රට තල්ලු කිරීම ඒක එකහෙලාම අපි කියා සිටි. පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ හුදු වර්ණ මුද්‍රිත කඩදාසිවල මුද්‍රණය වෙච්ච ආටෝප සහිත ප්‍රලාප වලින් ඇතුළත් වුණු ලියවිල්ලක් පමණක් නෙමෙයි. පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන තුලදී වෙන්නේ අපි යථාර්ථයක් කරපු දේවල් බිම තවදුරටත් සවිමත් කරන්න. ඊයේ මේ දිනයේ මේ රණවික්‍රම මැතිතුමා මොකද කිව්වේ? 1700 නේ දෙනවා කියලා කිව්වේ මල්ලි. 350 දීලා තියෙන්නේ. බොරුනේ කියලා තියෙන්නේ. බොරුකාර ටොම් පස්සියට ඡන්දේ දෙන මිනිස්සු. ඒ සිලින්ඩරේ තියෙන මොන ගෑස් දෙන්නවද? කඳුළු ගෑස්. නවන මාසෙ මේ වෙනකොට අපේ ආණ්ඩුව. අපේම ආණ්ඩුව. සැප්තැම්බර් 21 න් පස්සේ 22 වෙනිදාත් ඉතාම සාමකාමී. අපට ඡන්දේ නොදුන්න කෙනාටත් අපි අබමල් රේණුවකින්වත් වචනකින්වත් හානියක් නැහැ. ඒකින්ද ඡන්දේ දිනපු දවසට අපි ඒගොල්ලන්ටත් කිරිබත් කෑල්ලක් දෙන්නවා.
තව අවුරුදු පහකින් IMF ප්‍රෝග්‍රෑම් එක ගියේ නැත්නම් මොනවද වෙන්නේ අපි ඉවරයි. ඩෙට් රීස්ට්‍රක්චරින් එක ඉස්සරහට ගියේ නැත්නම් මේ රට ආපහු වැටෙනවා. එකපාරක් පැනලා ගිය අයට ආපහු දුන්නොත් ආපහු පැනලා යන්නේ නැහැ කියලා මොකද්ද අපිට තියෙන සාධකේ? එතන හොඳම වැඩේ තමයි රට ගැන හිතනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් මේ රටේ ජනාධිපති කරන එක තමයි. අපේ ජයග්‍රහණය 100%ක් ස්ථිරයි. ඒ නිසා කලබල වෙලා රටේ අවදානම් තත්ත්වයක් ගොඩනගන්න උවමනා නැහැ. ඒවට මූණ දෙන්න අපි ලෑස්ති කොහොම වුණත් අපි ජනතාවගේ ඉල්ලන සාමකාමීව මේ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් සතියේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා දුෂ්ටත්වයේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් කරපු පක්ෂයකට අපේ මව්බිමේ රටට ආදරය කරන පුරවැසියෙකුට නම් ඡන්දය දෙන්න හැකියාවක් නැහැ. ඒ පුරවැසියට අපි කියනවා හෙට දිනේ මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිලිත් ජයවීර මැතිතුමාට ඡන්දය දෙන්න. ඔබේ වටිනා ඡන්දය හෙට දිනේ මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න. අපි එකපාරක් අත්හදා බලන්න ගිහිල්ලා රටක් හැටියට දුක් විඳපු මිනිස්සු අපි හිතියේ කොහෙද අද ඉන්නේ කොහෙද ඒ කාලෙත් කිව්වා වැඩපිළිවෙලක් තියෙන එකම නායකය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. මේ වෙලාවේ මේ රට කෙලින් කරන්න පුළුවන් නායකයට සහයෝගය දීලා 21 වෙනිදාට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියත ජනාධිපති කරන සියලුම දෙනාගේ ශක්තිය ලබා දෙන්න. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. ප්‍රවීණ ලේඛක අජිත් පෙරේරා රචනා කරන ලද ග්‍රන්ථ තුනක් දොරට වැඩම පසුගියදා සිදු කෙරුණා. සීත ටීවී ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සහ උපදේශක ලාල් හේමන්ත මාවලගේ වෙත අද එම ග්‍රන්ථවල පිටපත් පිරිනැමීම සිදු කෙරුණේ සීත ටීවී ප්‍රවෘත්ති අංශය තුලදී. මේ අතර මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය එක්ව සිදු කරන ලද ගවේෂණාත්මක වාර්තාකරණයක් වූ ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ගවේෂණාත්මක වාර්තාව එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. එම ගවේෂණාත්මක වාර්තාව ඇතුළත් ග්‍රන්ථය සීත ටීවී ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සහ උපදේශක ලාල් හේමන්ත මාවලගේ වෙත පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් මෙන්ම ප්‍රවීණ ලේඛක ධර්මසිරි ලංකාපේලිගේ ප්‍රධානත්වයෙනුයි. දකුණේ වැඩි වශයෙන් දකින්නට ලැබුණත් උතුරේ බොහෝ කලාතුරකින් දකින්නට ලැබෙන ආහාර සැණකෙළියක් කිලිනොච්චිය අයගචීදී පැවැත්වුණා. මෙම සියලු කටයුතු සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළේ රීචා ඕර්ගනික් ෆාර්මි සභාපති කන්දයා බාස්කරන්. ජනතාවගෙන් ලද ඉහළ ප්‍රතිචාර නිසාම යලිත්වරක් මෙම ආහාර සැණකෙළිය එළබන 13 සහ 14 යන දෙදින තුළද අය කච්චේදී පවත්වන බවයි සභාපතිවරයා සියත අප සමග පැවසුවේ. 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිට වූ සමිත දුලාන් ඇගයීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. ඒ පොල්හේන්ගොඩ පොලිස් සේවා බලකා රජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙහිදී සමිත දුලාන් වෙනුවෙන් විශේෂ ඇගයීම් සම්මානයක්ද පිරිනැමුණා. ඒත් සමගින් පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.